දිවිතුරා කතාවට ගොඩක් ආදරය කරනවව ගොඩක් ආදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඉදිරියේදී අගස්ති ඊෂට කියන දෙයක් සම්බන්ධවයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය ඉල්ලීමක් කරනවා. ඒ තමයි මගේ වීඩියෝ එක බලලා හොඳයි නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරන්න. එතකොට ඔයාලට පුළුවන් වේවි මම අරන් එන වීඩියෝ ඉක්මනින්ම එසනින්ම දැනගන්න. ඉතින් මේ වෙලාවේ ඔයා දන්නවා ඒ තමයි අගස්ති ගොඩක් උත්සාහ කරනවා ඊෂට කිට්ටු වෙන්න. ඉතින් ගොඩක් තැන්වලදී ඊෂා අගස්තිට කිට්ටු වෙන්න උත්සාහ කරනවා වගේ දැක්කත් තමන්ගේ අම්මා ළඟදී නිරන්තරයෙන්ම ඊෂා ඒ වගේ දෙයක් නොකරන විදියටයි ඉන්නේ. ඒකට හේතුව තමයි මුලින්දම ඊෂට ඊෂගේ සීයා නීති ගොඩක් දැම්මා. ඉතින් ඒ එක නීතියක් ගත්ත තින් එහෙම අගස්තිට කවදාවත් තමන් අගස්තිගේ දුව කියලා කියන්න එපා කියලා. ඉතින් ඒ දේවල් පිළිගත්තට තමන්ගේ අම්මට ඒ දේවල් පෙන්නගෙන හිටියට හැබැයි ඉතින් ඊෂට මෙන්න මේ පිළිබඳව විශ්වාස කරන්න බැරි තැන් ගොඩක් ඉතුරු වෙලා තියෙනවා කියන දේත් ඔන්න ඔයාට කියන්න ඕනේ. ඉතින් කොහොම වුණත් ඉදිරියේදී ඊෂා අගස්ති මේ දෙන්න මුණ ගැහෙනවා. ඒ මුණ ගැහිලා තාත්තයි දුවයි විදිහට ගොඩක් ආදරෙන් ඉන්න ජවනිකා පෙළක් අපිට දිවිතුරා කතාව ඔස්සේ බලන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඉදිරි දවසකදී අගස්ති මුණ ගැහෙන ඊෂාගෙන් අගස්ති අහන්නේ තමන් සම්බන්ධව තමන්ට සමාව දෙන්න කියන දේ ගැන ඇත්තටම අම්මත් එක්ක කතා කරාද කියලා. ඉතින් ඒ වෙලාවට ඊෂා කියන්නේ තමන්ට එහෙම දෙයක් කරන්න බෑ කියලා. මොකද අවංකවම කියනවා නම් තාක්ෂණෙත් එක්ක ඉදිරියේදී ප්‍රශ්න ගොඩකට මෝන පාන්න වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මේ විදිහට ඊෂා හැම දෙයක්ම සංගවනවා ඇත්තේ කියලයි ඔන්න අගස්ති විශ්වාසය පළ කරන්නේ. කොහොම වුණත් අගස්ති ඊෂට ගොඩක් ආදරෙයි. ඒ වගේම සමාදයට හොරෙන් හෝ අගස්ති ළඟ ඊෂා දැවට දැවට ඉන්නවට ඇත්තටම ගොඩක් කැමති කෙනෙක් අගස්ති කියලා කියන්නේ. ඉතින් අවංකවම කියනවා නම් තමන්ට සමාව දුන්නේ කොහොමද කියන දේ පවා ඉදිරියේදී අහන්න තියෙන ඉඩකඩ තමයි ගොඩක් වැඩි වෙන්නේ. ඉතින් ඒ වගේ තමයි අගස්ති අනිවාර්යයෙන්ම ඊෂත් එක්ක සමාධිත් එක්ක තමන්ගේ ජීවිතය ඉදිරියට ගත කරන්න ඕනි කියන දේ පැහැදිලිවම හිතනවා කියන දේ මේ වෙලාවේ පැහැදිලිවමයි කියන්න ඕන වෙන්නේ. ඉතින් අවංකවම කියනවා නම් තමන් සමාධිගෙන් සමාව ගත්තොත් ඊෂා තමන් එක්ක ජීවත් වෙන්න කැමති වෙනවද කියන දේ ඉදිරියේදී අගස්ති ඊෂගෙන් අහන්න නියමිතයි කියන දේත් මේ වෙලාවේ අනිවාර්යයෙන්ම පැහැදිලිවමයි කියන්න ඕන වෙන්නේ.